මේ Windows 10 පාවිච්චි කරපු නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. Windows 10 විතරක් නෙවෙයි ලෝකේ තවත් මෙහෙයුම් පද්ධති ගණනාවක්ම තියෙනවා. මීළඟට ඔබ දකින Apple Mac මෙහෙයුම් පද්ධතිය ගත්තොත් ඒක ඉතාමත් සුන්දර මෙහෙයුම් පද්ධතියක්. ඊට අමතරව විවෘත හා නිදහස් මෘදුකාංග විදිහටත් මෙහෙයුම් පද්ධතිය අපිට දකින්න පුළුවන්. ඔබ ඊළඟට දකින්නේ තවත් විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් මේ OpenSUSE. හැබැයි මේ හැම මෙහෙයුම් පද්ධතියකටම පොදු ලක්ෂණය තමයි මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න ඕන නම් අනිවාර්යෙන් ඔබ පරිගණක පද්ධතිය ඒවා ඉන්ස්ටෝල් කරන්න ඕන. නමුත් ලෝකේ පාවිච්චි වෙන සමහර මෙහෙයුම් පද්ධති තියෙනවා ඒවා අපේ පරිගණකවල ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ. කෙලින්ම අන්තර්ජාලය හරහා අපට වැඩ කරන්න පුළුවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වෙබ් OS ගැන. සාමාන්‍ය මෙහෙයුම් පද්ධතිය වගේ නෙවෙයි. හැබැයි වෙබ් OS එක තියෙනවා ඒකටම ආවේනික තාක්ෂණයක්. අපි ඒකට කියනවා Cloud OS Architecture කියලා. ඇත්තටම මේකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? මේ වගේ මෙහෙයුම් පද්ධතියක අන්තර්ජාලය හරහා පරිගණක පද්ධතිය පාවිච්චි කරන කෙනා සම්බන්ධ වෙනවා. එතකොට හැම සේවාවක්ම මෙහෙයුම් පද්ධතියේ තියෙන්නේ අන්තර්ජාලය. මේ ඔබ දකින Silva OS කියන්නේ අන්තර්ජාලය මත පදනම් වෙච්ච web OS එකක්. මේක පෙනුමෙන් Windows 10 වලට සමානයි. නමුත් ඇත්තටම මේක ක්‍රියාත්මක වෙන්නේ web browser එකක් හරහා. අපි සාමාන්‍ය මන්දගාමී computer එක වුණත් අපිට පුළුවන් මේ වගේ web OS එකක් run කරන්න. අපිට අවශ්‍ය වෙන්නේ ඒ උපකරණය අන්තර්ජාලයට සම්බන්ධ කිරීමේ හැකියාව විතරයි. එතකොට වෙබ් බ්‍රවුසරයක් හරහා මේ වගේ මෙහෙයුම් පද්ධතියක වැඩ කරන්න පුළුවන්. ඔබට පේනවා ඇති දැන් මේ Silva OS එකේ සාමාන්‍ය මෙහෙයුම් පද්ධතියක අපි කරන wallpapers මාරු කරන ඒවා වර්ණ වෙනස් කරන ඒවා වගේ දේවල් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව තවත් සේවා විශාල ප්‍රමාණයක් මේ වගේ මෙහෙයුම් පද්ධතියක තියෙනවා. උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් Windows පාවිච්චි කරනකොට Office package එකක් එහෙම නැත්නම් Office application package එකක් පාවිච්චි කරනවා. මේ web OS වලත් ඒකටම ආවේනික වෙච්ච Office applications තියෙනවා. උදාහරණයක් විදිහට Google සමාගම නිර්මාණය කරලා තියෙන Google Docs තමයි මේ ගොඩක් web OS වල පාවිච්චි වෙන Office application එක. උදාහරණයක් විදිහට ඔබට පේනවා ඇති සාමාන්‍ය word processor එකක වැඩ කරන ආකාරයටම මේ Google Docs වලත් වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ෆයිල් save කරන්නේ කොහේද? සාමාන්‍යයෙන් අපි word වල වැඩ කරාම, Excel වල වැඩ කරාම, PowerPoint වල වැඩ කරාම ඒව save කරන්නේ අපේ පරිගණකේ hard disk එකේ. එහෙම නැත්නම් pen drive එකේ. නමුත් ඇත්තටම මේ web OS වල application එක වැඩ කරාම ඒව save කරන්න පුළුවන් අපිට අන්තර්ජාලයේම තියෙන cloud සේවාවල Google Drive එක එහෙම නැත්නම් web OS එකෙන්ම අපිට ලබා දෙන drive එක මේවා save කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් වාසි ලැබෙනවා web පාදක මෙහෙයුම් පද්ධතියක. ඒ වගේම අන්තර්ජාලය මත පාදක වෙච්ච ගොඩක් වෙබ් සේවාත් එකතු කරලා තියෙනවා මේ ගොඩක් වෙබ් සේවා මෙහෙයුම් පද්ධතිය ඇතුලේ. වෙබ් OS එක යම් යම් සීමාත් තියෙනවා. විශේෂයෙන්ම ඔබට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අමාරු නම් වේගවත් අන්තර්ජාල සම්බන්ධතා නැත්නම් web OS එක සේවා සමහරට ලබා ගන්න අපහසු වෙනවා. හැබැයි මේකේ තියෙන පොදුම වාසිය තමයි ඉතාම වේගවත් ක්ලයන්ට් වර්ගයේ උපකරණ එහෙම නැත්නම් සේවාලාභී පරිගණක අවශ්‍ය නොවන එක. සාමාන්‍ය මට්ටමේ පැරණි පරිගණකයක් වුණත් අන්තර්ජාලයට සම්බන්ධ කරමින් මේ web OS එක සේවා ලබා ගන්න පුළුවන්. ඔබ දැක්ක ඔබ මේ දකින Silva OS එක වගේම තවත් web OS ගණනාවක් තියෙනවා. අපි ඊළඟට කතා බහ කරන්න යන්නේ තවත් එවැනි
වෙබ් OS එකක් ගැන අපි බලමු ඒක මොකක්ද කියලා. ඒ තමයි Google සමාගම නිෂ්පාදනය කරලා තියෙන Chromium OS එක. ඒක අපි Chrome OS කියලාත් හඳුන්වනවා. ඇත්තටම Chrome OS එක ධාවනය කරන්න නම් අපිට Chromium Book කියලා විශේෂ උපකරණයක් අවශ්‍ය වෙනවා. ඒක හරියට ලැප්ටොප් එකක් වගේ. නමුත් Chrome OS එක ඕන නම් අපිට ධාවනය කරලා බලන්න පුළුවන් අපේ සාමාන්‍ය desktop computer එකත්. මේ Chrome OS එක වෙනස් කරලා තරමක් වෙනස් කරලා හදපු සංස්කරණයක් තියෙනවා Chromium OS කියලා. මම දැන් මේ ධාවනය කරන්නේ Chromium OS එක. Chromium OS එක ඔබගේ සාමාන්‍ය පරිගණකයකත් ධාවනය කරලා බලන්න පුළුවන්. එතකොට ඔබ දැනගත යුතු දේ තමයි ලෝකයේ විවිධ මෙහෙයුම් පද්ධති භාවිත වෙනවා. වර්තමානයේදී ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා අන්තර්ජාලේ පාදක වෙච්ච Web OS කියන මෙහෙයුම් පද්ධතිය.